स्टार्ट ना रहे ना रहे स्टार्ट ना रहे ना रहे हेनवा हम दुरुन अंदर वंशर नहीं सुबह जैसे ना पेवा अधेड़ बड़ा प्रोत्साहन याद के पाले पंती गन कटे द्वारा मगरा मटे ඔයාලා පුතා අර මං දුන්නා 8 වසරේ ශ්‍රේණියේ චාර්ට් එකක් ගහගෙන ඉන්න කියලා ඔයාලා ගහගෙන ආවද ඔව් අම්මා අපි යන එක පොඩ්ඩක් බලමුද मंगल पाठ कर
එතන තේනවා මේ අපේ බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණ පිළිබඳව බුදු ගුණ නමය පිළිබඳව කෙටි හැඳින්වීමක් මෙතන තියෙනවා අපි බලමු චුට්ටක් එතන තියෙනවා ඉත්ති පි ඉත්ති පි එතකොට වාර් පේනවාද වරහංගත තියෙනවා ඉත්ති දන පි අපි කියලා හරිද ඉත්ති දන අපි එතකොට ඉත්ති කියන්නේ මෙසේ ඉත්ති කියන්නේ මෙසේ ඉත්ති කියන්නේ මොකද්ද මෙස් P කියන්නේ මොකද්ද? P කියන්නේ නැත අපි. හරි. එතකොට ඔන්නෝග තමයි මේ ඉත්‍ති කියන්නේ මෙසේ අපි කියන්නේ ද. එතකොට මේ වචන දෙක තුනම තමයි ඉත්‍ති P කියලා එන්නේ. එතකොට මෙසේද. හරි නේද ඒක? ඊට පස්සේ තියෙනවා සෝ. සෝ කියනවා අපි A. භගවා භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අරහං රහසින්වත් පව නොකරන හේයින් අරහං නම් වන සේක. හැබැයි ඔයාලා දන්නවා මීට අමතරව අරහං බුදු ගුණයේ ගුණ තියෙනවා නේද? කවුද දන්නේ? කවියකු බුදු පූජාවන්ට සුසු වන හේයින්. ඔව්. කවිය දන්නේ කවුද? බුදු ගුණ වංකාරේ කවියක් තියෙනවා. කවිටික පාඩම් කරගන්න කවිටික පාඩම් කරගත්තන් පස්සේ මේ බුදු ගුණ පිළිබඳ ඔයාට අමුතුවෙන් පාඩම් කරන්න උවමනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මතකතුව ඒ බුදු ගුණ ඔයාලගේ මම හිතන්නේ 9 8 10 වගේ ශ්‍රේණි වලදී ඉස්කෝල පොත්වලත් මේ පාඩම් කරන තියෙනවා සහ විභාගවලදීත් එනවා මේ නවආරාධි බුදු ගුණ පිළිබඳ ප්‍රශ්න. ඒ නිසා මතකතුව ඒ කවි ටික පාඩම් කරගත්තන් පස්සේ අපිට ලේසියෙන් ඒව දාලා අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. ඒකට විභාගය යන්න පුළුවන්. එතකොට මෙතන තියෙන එක බුදු ගුණයයි. එතන තියෙන අරහං බුදු ගුණ එක ගුණාංගයයි තියෙන. එතකොට රහසත් රහසින්වත් පවු නොකරන හේන් අරහං නම් වන සේක. එතකොට තව දිනෝ මේක තේරුම් රහසත් පවු නොකොට එලසර යනු දුරු කොට නිසි වූ යන් කොට අරහා යන නම කීතමුනේ. අන්න ඒ වගේ එතකොට තේරුම් ගොඩක් තියෙන මේකේ. ඒ වගේම අපිට ඒ තේරුම මෙතනට දාන්න පුළුවන්. මෙතන තියෙන එක තේරුමයි තියෙන. හැබැයි අනිත් තේරුම් අපිට මෙතනට දාන්න පුළුවන්. හරිද? ඊට පස්සේ සම්මා සම්බුද්ධෝ දතයතු සියල්ල මනාකොට දැනගත් හේන් සම්මා සම්බුද්ධ නම් වනසේක. දැන් මං යන්නේ මෙන්න මෙතන මේ හොඳේ තියෙනවා මේ ඉතිපි සෝ පාඨේ නිවැරදිව කියවන්න මේ පදවල අර්ථය ලියන්න. ඒ නිසා තමයි මම මේක නිවැරදිව ඔයාලට තේරෙන කියවගෙන යන්නේ. ඔයාලගේ විභාගයේ ප්‍රශ්නයක් පොතේ තියෙන ප්‍රශ්නයක් තමයි මම මේ කරන්නේ. හරිද? ඊළඟට විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාවෙන් හා චරණේ යුක්ත නිසා විද්‍යාචරණ සම්පන්න නම් වනසේක. සුගතෝ යහපත් ගමන් විලාසය හා යහපත් වචන ඇති නිසා සුගත නම් වනසේක. ලෝකවිදු සියලු ලෝක පිරිමව දැන වදාර නිසා ලෝකවිදු නම් වනසේක. ඔය විදියට බුදුහාමුදුරුවන් ගුණ පිරිමඳ මෙතන දීර්ඝ විස්තරයක් තියෙනවා. ඔයාලට මේ පුළුවන් නම් පාඩම් කරගන්න. එතකොට තමයි වඩා සුදුසු වෙන්නේ. ඔයාලා මේ chart ගහගෙන ආව නේද? වගු ටික ගන්න. හරි. අපි එහෙනම් මේ තේරුම් ටික ලියමු. ලියන්න දරුවෝ මම දැන් ඉතිපි කියන එකේ තේරුම නම් ලියුවා. එතකොට මෙසේද පළවෙනි වගුවේ ඉතිපි කියන තැන ලියන්න මෙතන මෙසේද. හරිද? ඊළඟ සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ. සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ හරිද? අරහං කියලා අරහං එතන
එහෙම ලියාගන්න අරහම් නම් වන සේක ඉතිපි මෙසේද සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං අරහං නම් වන සේක ඔයාට කැමති නම් මේක තින තේරුම් තව ලියන්න අර පාළි පාඩයක් සරල වාක්‍ය අහන්න නිසා එහෙම ලියන්න පුළුවන් අපිට මෙසේද ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වන සේක අර දේ වාක්‍ය ඊළඟට ආවරණ ඉතිපි මොකද්ද ඉතිපි කියන්නේ මෙසේද මෙසේද කියන්නේ මෙසේද සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං අරහං නම් වන සේක සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ නම් වන සේක සම්මා සම්බුද්ධ නම් වන සේක ඊළඟ විජ්ජාචරණ සම්පන්නෝ විජ්ජාචරණ සම්පන්න නම් වන සේක විජ්ජාචරණ සම්පන්න නම් වන සේක ඊට පස්සේ ඉන්නේ සුගතෝ සුගතෝ කියන්නේ සුගත නම් වන සේක සුගත නම් වන සේක ඔයා ලියාගන්න ඕනේ නේද එහෙමයි හාමුදුරුවෝ ඊළඟ ලෝකවිදූ ලෝකවිදූ නම් වන සේක ලෝකවිදූ නම් වන සේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති එතන ඇදෙන්න ඕන අනුත්තර පුරිස ධම්ම සාරති නම් වන සේක අනුත්තරෝ අපි අනුත්තර කියලා කියලා වචන ගන්නවා අනුත්තර පුරුෂ ධම්ම සාරති නම් වන සේක ඊළඟ සත්තා දේව මනුස්සානං ඒ වචන එහෙම අරගෙන නම් වන සේක සත්තා දේව මනුස්සානං නම් වන සේක ඊළඟට තියෙනවා බුද්ධෝ කියලා ඒක බුද්ධ නම් වන සේක බුද්ධ නම් වන සේක බුද්ධෝ බුද්ධ නම් වන සේක ඊළඟ භගවා භගවා නම් වන සේක භගවා නම් වන සේක හරිද බලවෙන කොටුව හරිද බුද්ධෝ බුද්ධ නම් වන සේක බුද්ධෝ බුද්ධ නම් වන සේක භගවා භගවා නම් වන සේක හරි නේද අපි දෙවෙනි කොටුවට යන්න එහෙනම් ඔක්කොම ටික හරිද පළවෙනි කොටුව ප්‍රශ්න මොකක් තියෙනවද දෙවෙනි කොටුව සෝ භගවා
ඒ භාග්‍යවතුන් වහන්සේ තෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිපි මෙසේද ඉතිපි මෙසේද අරහං අරහං නම් වනසේක අර උඩ කියපු ටිකම තමයි මෙතනටත් එන්නේ තෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ ඉතිපි මෙසේද අරහං අරහං නම් වනසේක සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ නම් වනසේක විජ්ජාචරණ සම්පන්නෝ විජ්ජාචරණ සම්පන්න නම් වනසේක සුගතෝ සුගත නම් වනසේක ලෝකවිදු නම් වනසේක අනුත්තරෝ පුරස ධම්මසාරතේ අනුත්තර පුරස ධම්මසාරතේ නම් වනසේක සත්තාදේව මනුස්සානං සත්තාදේව මනුස්සානං නම් වනසේක බුද්ධෝ බුද්ධ නම් වනසේක භගවා භගවා නම් වනසේක. තොර වාක්‍ය අපි හැදුවොතින් සෝ භගවා ඉතිපි අරහං ඒ භාග්‍යතුන් වහන්සේ මෙසේද අරහං නම් වනසේක. සෝ භගවා ඉතිපි සම්මා සම්බුද්ධෝ ඒ භාග්‍යතුන් වහන්සේ මෙසේද සම්මා සම්බුද්ධ නම් වනසේක. සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වනසේක. සෝ භගවා ඉතිපි සුගතෝ ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද සුගත නම් වනසේක. සෝ භගවා ඉතිපි ලෝකවිදු ඒ භාග්‍යවතුන් වහන්සේ මෙසේද ලෝකවිදු නම් වනසේක. පුතාල් තේරුණාද වාක්‍ය හදාගන්නත් විදිය? උඩකොටුවේ තේ විදිහටම තමයි උඩකොටුවේ මෙතන ඉතිපි මැදට අවිලා තියෙනවා සෝ භගවා ඉංගීලා තියෙනවා දැක්කනේ. උඩ වාක්‍යයත් හදන්න පුළුවන් අපිට මේ විදිහට ඉතිපි සෝ භගවා අරහං මෙසේද ඒ භාග්‍යතුන් වහන්සේ අරහං අරහං නම් වනසේක ඉතිපි සෝ භගවා සම්මා සම්බුද්ධෝ මෙසේද ඒ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක ඉතිපි සෝ භගවා විජ්ජාචරණ සම්පන්නෝ මෙසේද ඒ භාග්‍යතුන් වහන්සේ විජ්ජාචරණ සම්පන්න නම් වනසේක ඉතිපි සෝ භගවා සුගතෝ මෙසේද ඒ භාග්‍යතුන් වහන්සේ සුගත නම් වනසේක. ඔය විදිහට අපිට පුළුවන් අනතන කොටු වෙනොත් අපිට වාක්‍ය 9 1 2 3 4 5 6 7 8 9 තියෙනවා. 9ක් ගොඩනගන්න පුළුවන්. 9 9 18. මොන වාක්‍ය 18ක් විතර ගොඩනගන්න අපිට කියලා දීලා තියෙනවා. කොටු දෙකම හර නේද? අපි යන්නේ නම් තුන්වෙනි කොටුවට. මෙතන අරහං ගැන අරහං නම් වනසේක සම්මා සම්බුද්ධ සම්මා සම්පේ ටික හරණේද ඔයා දැන් දන්නව නේද? වත කියන්නේ මොකක්ද? ඔන්න වත. වත කියන්නේ මොකක්ද? ඈ වත කියන්නේ ඒකාන්තයෙන්ම ප්‍රබලුවන් ඒකාන්තයෙන් කියලා දානත් නැත්නම් ප්‍රබලුවන් ඒකාන්තයෙන්ම කියලා දානත් පුළුවන්. ඔයාලා කැමති එකක් දාගන්න. ඒකාන්තයෙන් අරනේ වත කියන්නේ ඒකාන්තයෙන් සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ. එතකොට මෙතන අර විදිහට වාක්‍ය හදන්න බෑ. අරහං අරහං නම් වනසේක වත ඒකාන්තයෙන් සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ. එතකොට නිකන් එලාරගන් ඉහර කරවගේ වෙනවනේ. මේ අරහං නම් වනසේක ඒකාන්තයෙන්ම ඒ භාග්‍යතුන් වහන්සේ. එට වඩා ලස්සනයි මේක අනිත් පැත්තට ලිව්වොත්. සෝ භගවා මුලින්ම අරගෙන වත දෙවෙනිට අරගෙන අරහං දැම්මොත් අන්තිමට ඊට පස්සේ ලස්සනයි. මං කියනනම් ඒ වගේ වාක්‍යයක්. සෝ භගවා වත අරහං. කොහොමද? සෝ භගවා වත අරහං. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් අරහං අරහං නම් වනසේ. එතකොට ලස්සනයි නේද? ලියන්න ඕන සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ වත ඒකාන්තයෙන් අරහං අරහං නම් වනසේක. ඊළඟ වාක්‍ය සෝ භගවා
ඒ භාග්‍යවතුන් වහන්සේ වත ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ නම් වනසේක. ඊළඟ සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ වත ඒකාන්තයෙන් විජ්ජාචරණ සම්පන්නෝ විජ්ජාචරණ සම්පන්න නම් වනසේක. සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ වත ඒකාන්තයෙන් සුගතෝ සුගත නම් වනසේක. අස්සෙනි වාක්‍ය සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ වත ඒකාන්තයෙන් ලෝකවිදු ලෝකවිදු නම් වනසේක. හදන්න පුළුවන් නේද මේ විදියට ලස්සනට වාක්‍ය? ආ තේරුණාද වාක්‍ය හදන විදිය? ඒකේ තුන්වෙනි කොටුවේ අයිම කියන්න ඕන දේ කොටුව වාක්‍ය හදන විදිය පුතාල ඔක්කොම ලියාගත්තද? අපි අගෙන ඊළඟ පිටුවට ඉතිපි සෝ පාට නිවැරදිව කියන්න කොට ඔන්න පුළුවන් නිදවාට කියවන්න. පස්තිනවා මේ පදවල අර්ථ ලියන්න. මේ පදවල අර්ථ ලියන්න. ඔයා ලිව්වද පදවල අර්ථ? එනම් ලියන්න මුලින්ම තියන්නේ අරහං කටෙන් ලියාගන්න. රහසින්වත් පව් නොකරන බැවින් අරහං නම් වන සේක. අරහං ඉස්සෙන් ලියාගන්න. රහසින්වත් පව් නොකරන බැවින් අරහං නම් වන සේක. පළවෙනි එක රහසින්වත් පව් නොකරන බැවින් අරහං නම් වන සේක. ඊළඟ එක තියෙන්නේ විජ්ජාචරණ සම්පන්නෝ. පළවෙනි එක හරි නේද පුතා ලියාගත්තද ඒක? දෙවෙනි වචන එතකොට විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා. විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. විද්‍යාවෙන් හා චරණයෙන් චරණයෙන් විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විජ්ජාචරණ සම්පන්න විජ්ජාචරණ සම්පන්න විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විජ්ජාචරණ සම්පන්න නම් වනසේක.
නම් වනසේක අයිමත් කියන්න ඕනද විද්‍යාවෙන් හා චරණයෙන් යුක්ත නිසා විද්‍යාචරණ සම්පන්න නම් වනසේක හරිද අපි යන් දීලා වචනේ බලන්න ලෝක විදු තුන්වෙනි කැවිලා ලෝක විදු සියලු ලෝක පිළිබඳ සියලු ලෝක පිළිබඳ දැන වදාළ හේන් සෝරි දැන වදාළ නිසා සියලු ලෝක පිළිබඳ දැන වදාළ නිසා ලෝක විදූ නම් වනසේක සියලු ලෝක පිළිබඳ දැන වදාළ නිසා ලෝක විදු නම් වනසේක සියලු ලෝක පිළිබඳ දැන වදාළ නිසා ලෝක විදු නම් වනසේක හරිද ඊළඟට පුරිස ධම්ම සාරති හතරවෙනි එක පුරිස ධම්ම සාරති දමනය කළ යුතු දමනය කළ යුතු දමනය කළ යුතු දමනය කළ යුතු පුද්ගලයන් දමනය කළ යුතු පුද්ගලයන් දමනය කළ යුතු පුද්ගලයන් දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨ හේයින් ශ්‍රේෂ්ඨයෙන් දමනය කළ යුතු පුද්ගලයන් දමනය කිරීමෙහි ශ්‍රේෂ්ඨයෙන් පුරිස ධම්ම සාරති නම් වනසේක පුරිස ධම්ම සාරති නම් වනසේක
ඊළඟ වාක්‍ය නේද? මොකද්ද තියෙන්නේ? අපි කතා කරේ හතර වෙනි එකනේ දමනය කළ පුද්ගලයන් දමනය කිරීමේ ශ්‍රේෂ්ඨහින් පුරිස ධම්ම සාරතේ නම් වනසේක පස්වෙනි එක බුද්ධෝ ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මය බුද්ධෝ කියන එක තේරුම චතුරාර්ය සත්‍යය දැන අනුන්ට අවබෝධ කරවන හේයින් චතුරාර්ය සත්‍ය ධර්මය දැන අනුන්ට අවබෝධ කරවන හේයින් බුද්ධ නම් වනසේක චතුරාර්ය සත්‍ය ධර්මය දැන අනුන්ට අවබෝධ කරවන හේයින් බුද්ධ නම් වනසේක අර්ධේ ටික වාක්‍ය ටික හදාගත්තද ඔයාලා? පහම ඊළඟට තියෙනවා පහත සඳහම් පරිදි වාක්‍ය පහක් ගොඩනගන්න. පහත සඳහම් පරිදි වාක්‍ය පහක් ගොඩනගන්න. පුතාල ගොඩනැගුවද? තියෙනවා වාක්‍ය තියෙනවා අහං තං සම්බුද්ධං සරණං ගච්ඡාමි. අහං තං සම්බුද්ධං සරණං ගච්ඡාමි නේද? මම ඒ සම්බුදු රජාණන් වහන්සේ සරණ යමි. අහං කියන්නේ මම, තං කියන්නේ ඒ, සම්බුද්ධං සම්බුදු රජාණන් වහන්සේ සරණං සරණ ගච්ඡාමි යමි. හරි නේද? මං තව වාක්‍ය ටිකක් කියන්නම්. ඒ වගේම මං බෝඩ් එක ලියන්න නැත්නම් ඔයාලා ලියන්න පුළුවන්ද? අහං තං ධම්මං සරණං ගච්ඡාමි. ඊළඟ වාක්‍ය අහං තං ධම්මං සරණං ගච්ඡාමි. ඔතනට තියෙන බුද්ධං සම්බුද්ධං කියලා තියෙන්නේ. එතන දාගන්න ධම්මං කිය. අපිට පුළුවන් දාන්න අහං තං අරක තේරුම අහං තං ධම්මං සරණං ගච්ඡාමි කියන එක තේරුම මම ඒ ධර්ම රත්නය සරණ යමි. අහං තං ධම්මං සරණං ගච්ඡාමි කියන තේරුම මම ඒ ධර්ම රත්නය සරණ යමි. මම ඒ ධර්ම රත්නය සරණ යමි. හරිද? ඒක ඒ පාලි වාක්‍යයයි මත කියනකෝ හම්බුනා. අහං තං ධම්මං අහං තං ධම්මං මොන ලියන්න? අහං ධම්මං සරණං ගච්ඡාමි. අහං තං ධම්මං සරණං ගච්ඡාමි. මම ඒ ධර්ම රත්නය සරණ යමි. මම ඒ ධර්ම රත්නය සරණ යමි. මේ ධම්මං කරපු පුළුවන් ඊළඟ වාක්‍ය ලියන්න. කොහොමද කියන්න පුළුවන් අපිට? මට දැන් ඕන ඊළඟ වාක්‍ය ලියවෙන්න මම ඒ සංඝ රත්නය සරණ යමි කියලා. මේ කොහොමද නම් ලියන්නේ? අහං තං සංඝං සරණං ගච්ඡාමි. හොඳයි. සරණං ගච්ඡාමි. හොඳයි උතාලා. තුන්වෙනි හතරවෙනි වාක්‍ය ලියාගන්න එක අහං තං සංඝං සරණං ගච්ඡාමි. අහං තං සංඝං සරණං ගච්ඡාමි.
මම ඒ සංඝ රත්නය සරණ යමි. 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 අහං තං සංඝං සරණං ගච්ඡාමි. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා මෙතන දෙවෙනි වාක්‍ය මෙතන තියෙන දෙවෙනි වාක්‍ය අහං තං සම්බුද්ධං සිරසා නමාමි අහං තං සම්බුද්ධං සිරසා නමාමි මම ඒ සම්බුදුරජාණන් වහන්සේට ඉසින් නම දෙමි නැතන් සිරස නමා නම දෙමි මම ඒ සම්බුදු රජාණන් වහන්සේට හිසින් නැත්තං සිරස නම නම දිමි. ඒ වාක්‍ය ලියන්න පුළුවන් නේද? තව වාක්‍යයක් ලියන්න ඒ වගේම මම බෝඩ් එකේ ලියන්නම්. හොඳද? අහං තං ධාතුං ධාතුං සිරසා නමාමි අහං තං ධාතුං සිරසා නමාමි අහං තං ධාතුං සිරසා නමාමි අහං තං ධාතුං සිරසා නමාමි කොටේවන් ලිව්ව එක තේරුම ලියා ගන්න. අහං කියන්නේ කවුද? මම තං ඒ අන්නෝනේ ටික මම ඒ කොහොම හොඳයි දාඨා ධාතු කවුද ඒක දන්නේ? දන්ත ධාතු. ඔව් කොහොම හොඳයි අපිට පුළුවන් ලියන්න මෙහෙම දාඨා ධාතු දලනා වහන්සේ දලදා වහන්සේ මුද ලයන්න දළදා කිවම් පස්සේ දලදා වහන්සේ දාඨා ධාතුං දලදා වහන්සේ සිරසා නමාමි ඉසිං කියන්දරු හොඳයි සිරස නමා වන්දිමි නැත්තං හිසින් නමදිමි. හොඳයි සිරස නමා නමදිමි නැත්තං හිසින් නමදිමි. හරිද? එමයි හම්. හරි හම්. හරි. ඊට පස්සේ මම කියනවා ටිකක් බහුවචන ස්වරූපයක දැම්ම. දැන් තන්න ඒනේ දැම්මේ. මම ඒක පොඩ්ඩක් වෙනස් කරනවා බහුවචන ස්වරූපයක් ගන්න. හරි දැන් උතන් දැම්මේ ඔක්කොම ඒකවචන ස්වරූපයනේ. නේද? මෙහෙම ලියන්න.
अहम ते हामद्रोने हामद्रो बोर्ड के लिए ने वो पेन ने डेस्कटॉप पे किंग ने हिंदा आह एक पेन दें दें हरी हामद्रो दें अहम ते पाचेक बुद्धान මට පුළුවන් නම් පාලි හල් නොකර ලියන්න මම ඉතින් දන්නේ තරම නිසා පාලි හල් කර ලිව්වා අහං තේ පච්චේක බුද්ධානං සරණං ගච්ඡාමි अहं ते पच्चेक बुद्धानं शरणं गच्छामि हरिद अहं ते पच्चेक बुद्धानं शरणं गच्छामि අරද තේරුම් ගන්න අහං තේ පච්චේක බුද්ධානං සරණං ගච්ඡාමි මම ඒ පස්සේ බුදු රජාණන් වහන්සේලා පච්චේක බුද්ධානං පසේ බුදු රජාණන් වහන්සේලා බහුවචන තියෙන එක වහන්සේලා දැන් සලුවේ වහන්සේ කියලා දැන් තියෙන වහන්සේලා කියලා බහුවචන තියෙන පච්චේක බුද්ධානම් වහන්සේලා හාමුදුරුවනේ අර අහංතේ කියන දැනට තන් නේ දෙන්න ඕනේ නෑ ඒක තමයි ඉස්සලා අපි දැම්මේ තන් කියලා ඒ කියන්නේ ඒ හැබැයි මෙතන තියෙන්නේ පච්චේක බුද්ධානම් කියලා පච්චේක බුද්ධාන් තියෙන සංකෝ වෙන්නේ මෙතන තියෙන වචනේ අපි හදන්න ඕන ඒ විදියට මෙතන තියෙන ඒක වචනෙන් ඒ නිසා අපි හදන්න ඕන ඒක වචනෙන් තන් කියලා තේරුණා නේද තන් කියන්නේ බහුවචන පදය තේ උතල තේරුණාද ඒ දෙකේම තේරුම එකයි නේද හඳුරෝනේ ඔව් එකයි හැබැයි මෙතන තියෙන දැන් අපි නිකන් වාක මෙතන තන් දැම්මොත් මේ වාක්‍ය වැරදි. ඇයි වැරදෙන්නේ? වැරදෙන්නේ පසේ බුදුවරු කියලා තේරුම තියෙනකොට අපි කියන්නත් උනේ නම් තන් කියලා දැම්මොත් ඒක වචන ස්වරූපෙ නිසා වාක්‍ය වැරදෙනවා. අපේ පසේ බුදුවරු කියලා තේරුම තියෙන්නේ මෙතන පච්චේක බුද්ධානම් කියලා. එහෙනම් අපි තේ තියන්න ඕන. බහුවචන ස්වරූපෙ තියන්න ඕන. ඒක නියමයක්. මෙතන තියෙන ඒක වචන ස්වරූපය නිසා අපිට මෙතන තේ දාන්න බෑ. අහං තේ ධාටා ධාතුන් දාන්න බෑ. එහෙනම් ඇයි තේ දාන්න බැරි? මෙතන තියෙන වචනය ධාටා ධාතුන් කියන එක ඒක වචන ස්වරූපයෙන් තියෙන නිසා. අපි දාන්න උඩට ඒක වචන ස්වරූපයෙන් තියෙන වචනයම තමයි දාන්න උඩට තන් කියලා තමයි දාන්න ඕන. තේරුණාද ඒක? ඕම්. අහං ඒ පච්චේක බුද්ධානං සරණං ගච්ඡාමි මම ඒ පසේ බුදුවරු නැතම් පසේ බුදුරජාණන් වහන්සේලා සරණ යමි නාන්දරණි පොට්ටේ
हरी हाँ याद नहीं इधर बात आवे वाक्य क्लेम हुआ पे अहं ते पच्चेक बुद्धानं सिरसा नमामि सिरसा नमामि बंद क्या कर रहा है ये तेरे में अहं ते पच्चेक बुद्धानं सिरसा नमामि असे बुद्रजानन महांसे महांसेला किसीन नमदिमी ओह रोमांड आई तो पालिवा के लिया करने अहं ते पच्चेक बुद्धानं सिरसा नमामि අපිට මේක මෙහෙම තේරුම් කිහිපයක් කියත. හොඳද? ඔයාලා ඔපොණි ලියන්න. මම ඒ පසේ බුදු රජාණන් වහන්සේලා මම ඒ පසේ බුදු රජාණන් වහන්සේලා සිරස නමා නමදිමි. නැත්නම් සිරස නමා නමදිමි. මම ඒ පසේ බුදු රජාණන් වහන්සේලා සිරස නමා නමදිමි. මහන්සේලා සිරස නමා නමදිමි. ඔයාලට මතකද දන්නේ මං සම්ප්‍රදාන විභාගයට චතුර්ථ භක්තිය කරා. එතනදී ආවේ මේ පච්චේක බුද්ධානම් බුද්ධාය බුද්දස්ස බුද්ධානම්. මතකද පුතාලට ඒක? අපට ඕන නම් මෙන්න මෙතන ඒකත් ගන්න පුළුවන් බුද්ධානම් කියන නිසා. එහෙම ඔයාලට එහෙම නිකම්ම කහ හිතුණොත් අපිට පුළුවන් ඒ වාක්‍යයත් ඉවරදී තේරුම් ගන්න. උඩට මෙහෙම මම ඒ පසේ බුදු රජාණන් වහන්සේලාට සිරස නමා නමදිමි. පුතා තේරුණාද ඒක මොකද උනේ කියලා? ඔයාලට මතකද දන්නේ නැහැ සම්ප්‍රදාන විභක්ති පාඩම් තුට්ටා බලා ගන්න. ඒ පාඩමේ තිබුණා ඒක වචන ප්‍රත්‍යේ බුද්ධාය බුද්දස්ස බුද්ධානම් කියලා. පොඩ බුදුන් වහන්සේට බුදුරයන් වහන්සේලාට නිරන්තරව වහන්සේලාට කියන එක ටයන් අනුදෙක ගන්නත් පුළුවන්. ඒතකොට ටයන් දාලා ලියුවොත්ින් ඔයාලා මම ඒ පසේ බුදු රජාණන් වහන්සේලාට සිරස නමා නමදිමි. හරි. හාමුදුරුවනේ එතකොට හාමුදුරුවනේ අර අහන්තන් දාටා දාතුන් සිරස නමා මේකේ මම ඒ දලදා වහන්සේට කියලා දාන්න පුළුවන්ද? ඔව්. දාන්න පුළුවන්. කර්ම විභක්තියට එන්නේ වන්නම් දාන්න පුළුවන්. මම මෙතන කෙලෙම විභක්තිය පෙන්වන නිසා මම මෙතන කෙලෙම ගත්තේ ඒකයි. අපිට දාන්න පුළුවන්. හැබැයි නිකම්ම දාටා ධාතුන් කියලා ඔයා දාන්දා වහන්සේට කියලා ලියලා දාටා ධාතුන් මොන විභක්තිද කියලා ඇහුවොතින් යන්න එපා සම්ප්‍රදාන විභක්ති කියලා. ඒක ඇවිල්ලා කර්ම විභක්තිය. ඇයි ඒ කර්ම විභක්තිය තමයි අපි දාන්නේ ওই පදේ. එතන තියෙන කර්ම විභක්ති පදයක් නෙමෙයි. එතන තියෙන බුද්ධානම් කියලා. එතකොට අපිට මෙතන සම්ප්‍රදාන විභක්ති පදයක් තියෙනවා. අලින් බලන්න
මතක නැත්තම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. අද අපි යන්න නම් ඊළඟ වාක්‍යෙට පුතා ලියාගත්ත තේරුම එකක් තමයි ඒ පසේ බුදුරජාණන් වහන්සේලා සිරසනමා නමදිමි ඊළඟ තමයි මම ඒ පසේ බුදුරජාණන් වහන්සේලාට සිරසනමා නමදිමි තේරුම් දෙකක් මම එකට කිව්වා ඊළඟ වාක්‍ය අපි ලියමු මම ලියන්නම් अहं ते बुद्ध सावकान अहं ते बुद्ध सावकान शरणं गच्छामि अहं ते बुद्ध सावकान शरणं गच्छामि अहं ते बुद्ध सावकान शरणं गच्छामि तेरुम एविल्ला मम ए बुद्ध सावकयन නැතම් බුද්ධ ශාවකයන් වහන්සේලා බහුවචනෙන් තියෙන්න ඕන ශාවකාණන් කියලා තියෙන්නේ මම ඒ බුද්ධ ශාවකයන් නැත්තම් බුද්ධ ශාවකයන් වහන්සේලා සරණ යමි සරණං ගච්ඡාමි සරණ යමි अहं ते बुद्ध सावकानं शरणं गच्छामि मम ए बुद्ध सावकयन् शरणयामि नत्तं मम ए बुद्ध सावकयन् वहंसेला शरणयामि हरिद ඊළඟ වාක්‍ය ලියා ගන්න අහං තේ බුද්ධ ශාවකානං සිරසා නමාමි අහං තේ බුද්ධ ශාවකානං සිරසා නමාමි अहं ते बुद्ध सावकानं सिरसा नमामि मम ए बुद्ध सावकयन् वहंसेला सिरस नमा नमदिमि मम ए बुद्ध सावकयन् वहंसेला सिरस नमा नमदिमि මම ඒ බුද්ධ ශාවකයන් බුද්ධ ශාවකයන් වහන්සේලා බුද්ධ ශාවකයන් කියලා ගන්න පුළුවන්නේ ඔව් නැත්නම් පුළුවන් මම ඒ බුද්ධ ශාවකයන් සිරස නමා නමදිමි වාද තේරුම් දෙක තුනම ලියාගෙන එකක් කියලා නතරින් ඉඳපා හොඳේ මම ඒ බුද්ධ ශාවකයන් සිරස නමා නමදිමි නැත්නම් මම ඒ බුද්ධ ශාවකයන් වහන්සේලා සිරස නමා නමදිමි
තව ඒක ඇවිල්ලා කර්ම විභාග නැත්නම් ද්විතීයි විභක්තිය දැන් ඊළඟ එක ඇවිල්ලා අහං තේ බුද්ධ ශාවකානං සිරසා නමාමි මම ඒ බුද්ධ ශාවකයන් වහන්සේලාට සිරස නමා නමදී මිතුර ඒක මොන විභක්තිද අහං තේ බුද්ධ ශාවකාණං සිරසා නමා එතකොට මම ඒ බුද්ධ ශාවකයන් වහන්සේලාට සිරස නමා නමදිමි අනුබ්‍රහ්ම කියන්න මම ඒ බුද්ධ ශාවකයන්ට සිරස නමා නමදිමි මට පුතාල කියන්නේ ඇහෙන්නේ නැහැ මන්ද ඇයිද කියන්නේ මට මැසේජ් එකක් දාන්න එම් මොකෙන් ඔයාලා කියන්නේ ඇයි ඔයාලා මයික් එක ඕන නෝ බේනවා යැහෙන්නේ නැහැ කියන්නේ හරිද මම ඒ බුද්ධ ශාවකයන් වහන්සේලාට සිරස නමා නමදිමි නැත්නම් මම ඒ බුදු ශාවකයන්ට සිරස නමා නමදිමි මම කියන්නේ ඇයෙන් නැතන් ටක් ගාල ලියුවා ලොග් වෙන්න අනේ තනු මං කියන්නේ ඇහෙනව නේද ඔව් හරි මං කියන්නේ ඇහෙනද ටක් ගාල ලියුවා ලොග් වෙන්න මම කියුවේ මම ඒ බුද්ධ ශාවකයන්ට නැත්නම් බුද්ධ ශාවකයන් වහන්සේලාට සිරස නමා නමයි. ඒතර මොන විභක්තිද ඒක? ටයන දැමන් පස්සේ ප්‍රධාන විභක්ති සම්ප්‍රදාන විභක්ති. කොහොම හොඳයි. හරි. එතකොට ඔන්න අපි වාක්‍ය ගොඩාරියක් හදුවා නේද? ඔය මැදේ ඊළඟ හතරවෙනි අභ්‍යාසය ඔයාල කරගෙන ආවද? මෙන්න මේක. ඒ වාක්‍ය ගොඩක් තියෙනවා. අපි එහෙනම් ලබන සතිය එක් කරමුද? ඔයාල ලියන් ඉනවද? නම් පොඩ පොඩ හරි කමන්නේ මොනවාරි කමන්නේ ලියන් ඉනවද? ඒකක් දාන්න. මතකද මෙතන බලන්න මෙතන තියෙන එතෙම හරිද ඊළඟට තියෙන්නේ එතෙම නම් යයිති වෙනවනේ ඒක වචනයි එතෙම කියන එක වචනයි නම් යයිති ඔව් කියන එක බහු වචන එතකොට නම දිති තියෙන බහු වචන ස්වරූපෙම තියලා තියෙන නුඹ කියන එක මධ්‍යම පුරුෂ ඒක වචනයි සිහි කරහි කියලා තියෙන වෙනව නේද ඔයාලට නුඹ කියන එක බහු මධ්‍යම පුරුෂ ඒක වචනයි එතකොට සිහි කරහි කියලා තමා තියෙන්නේ. නුඹලා මධ්‍යම පුරුෂ බහුවචනයි පූජා කරහු කියලා තමා තියෙන්නේ. අහං කියන ගැල උත්තම පුරුෂ ඒක වචනයි යම අපි කියන එක උත්තම පුරුෂ බහුවචනයි කරමු කියලා තියෙන්නේ. එතන යට තියෙනවා මේක පත්තෙලික හෙතම කියන්නේ සෝ ඔව් කියන්නේ තේ නුඹ ඔබ කියන්නේ තුවා නුඹලා ඔබලා කියන්නේ තුන්නේ මම කියන්නේ අහං මයන් කියන්නේ අපි තව වචනක් තියෙනවා. බලන්න පුළුවන් නේද ටිකක් හදාගෙන කොහොම හරි කවන්නේ වාක්‍ය ටිකක්.
विभक्ति पाठ में चुट्टा क्लिया गमुद वाला चट्टे विभक्ति अपने संबंध विभक्ति पंत नवत्र दीन अभी मित्र वाक्य हदागण चुट्ट कील मित्र मित्रिंग वाक्य हदागल लेसी हदागण पर्ण पाड़ील सो गच्छति एकं तेरु मुकद्द ओहु याय ओहु याय එතකොට මට බෑ මෙතන ගච්ඡන්ති කියලා දාන්න නේද ගච්ඡසි කියලා දාන්නත් බෑ ගච්ඡාම කියලා දාන්නත් බෑ ගච්ඡාම දාන්නත් බෑ ගච්ඡත දාන්නත් බෑ එහෙම නේද ඔහු යයි කියුවන් පස්සේ මේ සෝ ගච්ඡති විතරයි අනෙත් ක්‍රම දාන්න පුළුවන් මට අනෙත් ක්‍රම දාන්න බෑ එහෙම නේද ඊළඟට ඇවිල්ලා बहुवचन यति बहुवचन एक मन का प्रथम पुरुष प्रथम पुरुष प्रथम पुरुष මට මෙයාට බෑ ඒ ගච්ඡන්තිනේ ඔර මට බෑ මෙතන තියන්න මොකද්ද ගච්ඡති කියලා තියන්නත් බෑ ඒක වචනෙන් තියන්නත් බෑ නේද සියන්න හෝ ත දාන්නත් බෑ ගච්ඡසි ගච්ඡත දාන්න බෑ ඒක මධ්‍යම පුරුෂ නිසා ඒ වගේම මට ගච්ඡාමි ගච්ඡාම දාන්නත් බෑ කියලා උත්තර පුරුෂ ඒතකොට මට දාන්න පුළුවන් තේ ආවති ඉන්ති නේද උන්ත කියලා විතරක් මට දාන්න පුළුවන් උන්ති නේද ඒක තේරුණාද මම තව කියාපදයි ගන්න මම තව කියාපදයි ගන්න මම ගන්නවා ලිකති ලිකති ලියයි කියලා සෝ ලිකති ඔහු ලියයි හරි මට බය මතන ලිකන්ති දා ලිකසි දාන්නත්ද ලිකත දාන්නත්ද ලිකාමි දාන්නත්ද ලිකාම දාන්නත්ද ඇයි සෝ කියන ගැල්ල ප්‍රථම පුරුෂයි ලිකති කියන්නේ ඒක වචන ස්වරූපයක ක්‍රියාපදේ එතකොට අපිට මෙයාට වෙන ක්‍රියාපද ආඛ්‍යයක් දාන්න බෑ එතකොට අපි දාන්න ඕන අනිවාර්යයෙන් සෝ ලිකති විතරයි ඊළඟට මම ලියනවා සෝ ලිකන්ති කියලා සෝ ලිකන්ති කියලා මම ලියනවා හරි वाक्य
එන්න ඕනේ. ඒක වචන පදයකට බහුවචනයේ ක්‍රියාපදයක් තියන්න බෑනේ. ඔව්. බොහොම හොඳයි. දැක්කනේ. ඔයාලා තේරුණා. එතකොට මම අනිවාර්යයෙන්ම මෙතන දාන්න ඕන තේ. ඊට පස්සේ තේ ලිකන්ති. හරි. එහෙම නැත්තම් ඕ ලිකති වෙන්න ඕන. එහෙනම් නේද? අන්න ඒ වගේ. එතකොට අපිට පුළුවන් මේ ක්‍රියාපද නිවැරදි ක්‍රියාපද. එතකොට සෝ ගච්ඡති ඔහෝ යයි. ඒ ගච්ඡanti ඕහු යති වාසේ ත්වං ගච්ඡසි නුඹ ත්වං ගච්ඡසි වතේ නුඹ යහි නුඹ යහි හොඳයි තුම් හේ ගච්ඡත බලා යහු නුඹලා යහු නේද නුඹලා යහු අහං ගච්ඡාමි लिख लिखसी මටවත් නුඹලා ලියහු කොහොමද නං තුම්හේ විකත විකත තොර කොහොමද නං නුඹලා ලියහු අහං ලිකාමි එහෙනම් මොකක්ද දෙන්න ඕන මම ලියමි මම ලියමි මයං ලිකාම එහෙනම් කොහොමද දෙන්න ඕන ලියමු අපි ලියමු කොහොමදයි එහෙනම් නේද පස්සම කුත් තියනද ඒකේ නෑ හමුදුරු ඔන්න ඔය විදිහට අපි ක්‍රියාපදය බහුවචනයි නම් නැත්නම් ඒකෙන් හැඟවෙන නාම පද නැත්නම් උක්ත පදයක් බහුවචනෙන් තියෙන්න ඕන ක්‍රියාපදය ඒකවචනයි නම් නාම පද ඒකවචන තියෙන්න ඕන නාම පද ඒකවචනයි නම් අපි ක්‍රියාපද ඒකවචන තියන්න ඕන නාම පද බහුවචනයි නම් අපි ක්‍රියාපද ඒක බහුවචන තියන්න ඕන හැබැයි ඔතන බලන්න ඕන අපි මොන පුරුෂයටද අදාළද කියලා මෙතන තියෙන වාර පේනවා ඇති මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ උත්තම පුරුෂ කියලා අපිට බෑ උත්තම පුරුෂ නිල් පාට කොටුවේ තියෙන දෙයක් අපිට බෑ මේ කහ පාට කොටුවට ගින්න තරලා නේද එතකොට මේ පුරුෂ තියෙන ඒවා නිල් පාට කොටුව නම් නිල් පාට කොටුවෙම තියෙන එකක් තමයි අපි ලියන්න ඕන එතකොට නිල් පාට පළවෙනි කොටුවේ තියෙන්නේ අහං කියලා මම අපි යන්නත් එතකොට නිල් පාට උත්තම පුරුෂේ කියන්නේ ගච්ඡම් කියලා අපි කියන්නත් ඕන වෙන විතර පාටින් පාට අපි දාල්තනේ විදියට එතකොට මෙතනත් එහෙම තමයි අපි වෙන වාක්‍යයක් විතර වෙන වෙන විදිහට හදුවොත් මොකද වෙන්නේ වාක්‍ය වැරදෙනවා නේද ඒ කියපු දේ තේරුම් ගන්න දරුවෙක් ඉන්න කාට හරි එනම් මං කියන්නම් මේ ආම කියන්නම් ක්‍රියාපදයක් දාන්න ඔයාලා මං දරුවෙකින් අහන්නද පුළුවන් කට්ටිය ඔක දෙන ඉමෝජි එකක් අතක් තියන දාන්න ඒ ඉමෝජි දාන්න මන් දාන්නම් මේ වචනේ තමයි ආදති ආදති මට දැන් ඕන මේ වාක්‍ය දාගන්න මං එකක් කියන්නම් සෝ කාදති දෙවෙනි වාක්‍ය කොහොමද හදන්නේ තුන්වෙනි වාක්‍ය කොහොමද හදන්නේ මට කියන්න බලන්නේ පුළුවන් දරුවෙක් කියනනම් ඔක ඇති ඉමෝජි එකක් අතක් වගේ එකක් අන්න ඒ දාන්න මං එයන් අහන්න තරුෂ පුතා කියන්න බලන්න අන්න සෝකාදති ඔහු කා ඔහු කයි තේ කාදන්ති ඔහු කති නු තුම්හේ කාදති නුඹ කයි නෑ තුවන් කාදසි නුඹ කයි තුම්හේ කාදත නුඹලා කත් නුඹලා කහු අහං කාදාමි මම කමි අහා මයන් කාදාම අපි කම් හරි එතකොට තේරුණා නේද වැඩි නිවැරදිව වාක්‍යයක් නිවැරදි විදියට ඔන්න හදාගන්න පුළුවන් අනේ දරුණු ප්‍රශ්නමකුත් නැහැ නේද ඒ පිළිබඳව මම ආයමත PDF එකක් දාන්න බලන්න ඒකත් එතකොට වාක්‍ය හදන්න අර ක්‍රියාපද ටිකක් දාලා ඔයාලා අමුතුවෙන් වාක්‍ය හදා මේකෙත් යට තියෙන වාක්‍ය ගොඩ හරියක් හදන්න ඔයාලට පුළුවන් මේවත් බලලා හදා ගන්න හරිද
එහෙනම් අද මේ අපි ලබනා තියෙන ඊළඟ විභක්තිය කරමු චට්ටි විභක්ති නැත්තම් සම්බන්ධ විභක්ති පාඩ මොනවද ප්‍රශ්න තියෙනවද අද කරපු පාඩමෙන් හෝ පෙර පාඩම් වලදී මට ගොඩාක් දරුවෝ වැඩ කරලා ඒවල් තිබ්බා මේ බොහොම හොඳයි ඒ දරුවෝ මේ ඒකත් මතක් කරන්න ඕන මේ ඔයාලත් පුතාලා එවන්න මම ඒ කරපු දරුවෝන්ගේ වැඩ එයාලා කරපු විදිය මට නම් මට මතක නැහැ හැබැයි මම දැම්ම ඔයාලගේ ගෲප් එකට ඒ නොලිව් නෝට් ඉන්නෝ නම් ඒ දරුවෝන් පොත් බලාගෙන ලියන්න මේ මට කරලා එවන්න මම ඊට පස්සේ හරි වැරදි යා බල්ල ඔයාලට යවන්න හරි නේද ඔයාලට වෙන මොනවද ප්‍රශ්න තියෙනවද දැනගන්න උනා වෙන ඒ වගේ අපි ලබන සතියේ පන්ති තියෙනවා කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපි ඒක මතක් කරගන්න ගෲප් එකේදී කොහොමද කියලා එහෙනම් අදට මෙතනින් පාලි පන්ති පාලි පාඩම අවසන් කරන හැමදාට මෙහෙනම් තෙරුවන් සරණයි සුබ මධ්‍යහනක් වේවා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි නම දිරවනේ ධනක් වේවා සුබ මධ්‍යහනක් වේවා तेरह सर नहीं।